උදව් නත්තල ලක්වාසි ලොවාසි සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපරේ ප්‍රීතිමත් නත්තලක් වේවා. උදැසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම මදුකා සමරකෝන්. ප්‍රථමයෙන් සිරස්තල. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සමරන නත්තල් දිනය අදයි. ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් හරිසරින් නත්තල් දිනය සමරයි. සරලව නත්තල සමරන ලැබුවා වූ නත්තලට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන. උඳුවප් සීතලත් සමග උදා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරන අසිරිමත් නත්තල් දිනය අදයි. සියත ටීවී සංවිධානය කළ විශේෂ නත්තල් දින වැඩසටහන සහ විශේෂ දේව මෙහෙය ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලය චීන වරාය ශාන්ත අන්තෝනි දෙව්මැදුර කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරනු ලබන අසිරිමත් නත්තල් දිනය අදයි. අදින් වසර 2019කට පෙරතුව බෙත්ලෙහෙමේ කුඩා කබලෙනක සිදු වූ ඒ අසිරිමත් සිදුවීම ලොව විප්ලවීය ගමන් මගක ආරම්භය වුණා. ඒ ලෝකයට සාමයේ පණිවිඩය ගෙනා ජේසු බිරින්දාගේ උපත සමගින් ඊශ්‍රායලයේ නාසරන් හිවිසූ මරියා කන්‍යාවට හා ජෝසෙෆ් තරුණයාට දාව දේව පුත්‍රයෙකු ලෙස උපත ලැබූ මේ බිරින්දාට ජීසස් යන නාමය තැබුවේ දේව පුත්‍රයානෝ යන අදහසින්. මේ අසිරිමත් දරු උපත සිදුවූයේ සීතල දෙසැම්බරයේ ගවලෙනක් තුළයි. සීතල මිදු මතරින් පායා තිබූ ඒ අපූරු වල්කා දරුව මේ අසිරිමත් උපත පිළිබඳව ලොවට හෙළි කළා. නත්තල හා පෙඳුණු සංස්කෘතියද මේ අතර සුවිශේෂත්වයක් දරනවා. ඒ රටින් රටට වෙනස් වන්නේද ඊට අනන්‍ය වූ පොදු ලක්ෂණ සුරක්ෂිත කර ගනිමින්. නත්තල් ගස, සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සියා, නත්තල් සුබපැතුම්පත් හා නත්තල් කෑම මේසය මේ අතරින් කිහිපයක්. කෙසේ නමුත් නත්තල සැමරිය යුත්තේ එහි ඇති විචිත්‍රවත් මෙන්ම ඒ හා බැඳුණු අධ්‍යාත්මික ගුණාංගයන්ටද මුල් තැන දෙමින්. මේ අතර ලෝකවාසී සැමට සෞභාග්‍යමත් නත්තලක් ප්‍රාර්ථනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නත්තල් දින සැමරුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. උදා වූ නත්තල බියෙන් සැකෙන් තොරව සැමරීමට අවශ්‍ය පරිසරය රට තුළ දැන් ගොඩනැගී ඇති බවත් ජේසුස් වහන්සේ දේශනා කළ පරිදි සියලු මනුෂ්‍යයන්ට සමව සලකන කුළුණුබර සමාජයක් නිර්මාණය කිරීමට මේ උතුම් නත්තල් දිනෙහි අදිෂ්ඨාන කරගත යුතු බවත් එම නත්තල් දින සැමරුම් පණිවිඩයේ සඳහන් වෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නත්තල් දිනයට සුබපතමින් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. ත්‍රස්තවාදය නැමැති අඳුරු දුරකට මාතෘභූමියට ආරක්ෂාවත් සාමයත් නැවත ගෙන දීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව කැපවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණා. අන්තවාදී බලවේගයන්ට ඉඩ නොදී තමන්ගේ ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳින ලෙස අග්‍රාමාත්‍යවරයා එම සුබපැතුම් පණිවිඩය මගින් ඉල්ලා සිටියා. මේ අතර අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් උදා වූ නත්තලට කිතුණු බැතිමතුන් හට මෙලෙස සුබ පැතුම් එක් කර සිටියා. අපේ ශ්‍රී ලංකාවාසී කිතුණු නොකිතුණු සියලුම සහෝදර සහෝදරියන්ට පළමුවෙන්ම මම නත්තල් කාලය දේව ආශිර්වාදයෙන් සහ ප්‍රීතිය සපිරුණු අවස්ථාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙම් නුවර ගවහලක එදා ඉපදුණු සිද්ධිය තමයි මේ නත්තල් උත්සවයේ අපි සිහි කරන්නේ. දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගලවා ගැනීම සඳහා, මනුෂ්‍යත්වය ඔසවා තැබීම සඳහා අප අතර මාංශගත වෙලා අප වගේ කෙනෙක් වෙලා අපව ගලවා ගැනීමේ කටයුත්තට මුලපිරුවා. මේ උත්පත්තිය තුලින් ඒ මුලපිරීම සම්පූර්ණ වුණේ පාස්කුවේදී උන්වහන්සේ කුරුසියේ මරණයට පත් වෙලා උත්ථානයේ අද්දුටු මොහොතයි. ඒ නිසා ක්‍රිස්තු භක්තිකයෙකුගේ ජීවිතයේ ආධ්‍යාත්මිකත්වයේ දෝලණය වන්නේ මේ උත්පත්තියයි උන්වහන්සේගේ පුරුෂපත් වීමයි උන්වහන්සේගේ උත්ථානයයි ඒ සිද්ධීන් මැදි කරගෙන. ඒක නිසා තමයි ක්‍රිස්තු භක්තිකයන්ට නත්තල් උත්සවය වගේම පාස්කු උත්සවයත් ඉතාමත්ම වැදගත් අවස්ථාවක් බවට පත්වන්නේ. ඒ නිසා අපි මේ නත්තල් උත්සවය මේ අවුරුද්දේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා ලංකාවේ සිදුවෙච්ච ඒ ප්‍රහාරය සහ ඒ ප්‍රහාරයේ පසුබිම තුළ ජීවිතක්ෂයට පත් වුණු
එවගේම තුවාල වුණු එවගේම මේවනතුරු තවමත් ආරෝග්‍ය ශාලාවල ප්‍රතිකාර ලබන තවමත් හරිහැටි යථා තත්ත්වයට පත් වෙලා නැති අය ගැන මෙනෙහි කරමින් මේ නත්තල් උත්සවය තර්මක නිෂ්කලංක ස්වභාවයකින් ගත කරන්න කියලා අපේ කතෝලික කිතුණු ජනතාවට විශේෂ ඉල්ලීමක් කරන්න. පමණට වැඩිය මේ බාහිර ආටෝපවලට ඉඩ නොදී ආධ්‍යාත්මික පැත්ත ගැන කල්පනා කරලා තර්මක නිෂ්කලංක ස්වභාවයෙන් මේ නත්තල ගත කරන්න කියලා විශේෂයෙන්ම කතෝලිකයන්ගෙන් සහ කිතුණුවන්ගෙන් මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ රතිඥාවලට නැත්නම් අනවශ්‍ය වියදම් වලට යන ඒ මුදල් මේ අහිංසක මිනිසුන්ට යම් ආකාරයක උපකාරයක් ලබා දෙන්නට පුළුවන් නම් ඒ වෙනුවෙන් ගත කරන්න කියන එක වියදම් කරන්න කියන එක මම ඒ අයගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ සිත ඇතුලේ යම් කිසි වෛරයේ චින්තනයක් තිබෙනවා නම් ඒවා ඉවත් කර ගැනීමට කටයුතු කරමු. මේ සිද්ධියට අදාළව යම් කිසි කණ්ඩායමකට ඇඟිල්ල දිගු කරන්නට යන්නේ නැතිව ඒ කිසිම කණ්ඩායමකට ඇඟිල්ල දිගු නොකර ඒ අය සමග අත දිගු කර ඔවුන් සමග සුහදතාවයෙන් මේ නත්තල් උත්සවයේ ප්‍රීතිය භුක්ති විඳින්නට කියලා මම විශේෂයෙන්ම අපේ කිතුණු සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ ප්‍රධාන ප්‍රවාහයේ ආගම වන බුද්ධාගමේ බෞද්ධ ජනතාව සමගත් හින්දු සහ ඉස්ලාමීය ජනතාව සමගත් සහෝදරත්වයෙන් මේ නත්තල් උත්සවය සමරන්න කියලා ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම ඉතාමත්ම වාසනාවන්ත සහෝදරත්වයෙන් පිරි ආධ්‍යාත්මික සතුටින් පිරි නත්තල් උත්සවයක් වේවා කියලා ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. දේශීය කලාව සහ කලාකරුවා නගා සිටුවීමට සිය දූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බව ජනාධිපති ගොටාබය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති මන්දිරයේ පැවති හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපති ගොටාබය රාජපක්ෂ මහතා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ජනාධිපති ගොටාබය රාජපක්ෂ මහතා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ කලාකරුවන්ට ස්තුතිය පුද කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මැති ඇමතිවරුන් ප්‍රවීණ කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මගේ දූර කාලය තුළදී කලාකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම අපේ රටේ අපේ කම අපි සෑම විටම අපි ප්‍රතිපත්ති මාලාව තුළ තියෙන්නේ දේශීය ව්‍යාපාරිකය දේශීය ගොවියා දේශීය කලාකරුවා ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තියක්. අපේ රජය දේශීය කලාව සෑම අංශකින්ම ඉහළට ගෙන ඒමට අවශ්‍ය සෑම කැපවීමක්ම කරනවයි කියන එක මේ අවස්ථාවේදී තමන්නම් ශ්‍රද්ධාවට කරන්නට ඕන. මට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තුමා කියවා රන්මිණි තැන්න එතුමා කලාකරුවන් වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කේ ඇතිකරපු ඒ ස්ථානය පසුගිය වසර ගණනාව තුළ එය පාවිච්චි කළේ නැහැ. මුත් අපි එයට තවත් අවශ්‍ය පහසුකම් ලබා දීලා ඉදිරියේදී තමුන්නාන්සලාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පාවිච්චි කිරීමට සකස් කළ තිබෙනවා. එවගේම අපි විවිධ ආයතනවල අපි තනතුරු ලබා දීමේදී කලාකරුවන් වෙනුවෙන් සමහර තනතුරු වෙන්කරේ තමුන්නාන්සලාවගේ කළ කැපවීම වගේම කලාකරුවන් ඇගීමේ ඒ ප්‍රතිපත්තිය මුල් කරගෙන මේ අතර ජීවන වියදම් කැබිනට් අනුකමිටුව ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. ඉදිරි උත්සව සමයේදී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබා දීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. එමෙන්ම ඉදිරි කන්නේ සිට අස්වනු මිලදී ගැනීමේදී විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. වී මිලදී ගැනීමේදී මතු ඇති ගැටලු රසක් එමගින් නිරාකරණය කෙරෙනු ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. දෙවෙනිපුරා ගබඩා පහසුකම් පුළුල් කිරීම කෙරෙහිද අවධානය යොමු වුණා. සහල මිල පාලනයට රාජ්‍යගත තීරණය සමග එහි ප්‍රතිලාභ පාරිභෝගික ජනතාව වෙත ලැබෙන අයුරුද විමර්ශනය කර තිබෙනවා. පාලන මිල නොසලකා වැඩි මිලට සහල් විකිණීම ක්‍රමක්‍රමයෙන් පහත බසමින් පවතින බව පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දුන්න අතර ඊට අදාළ වැටලීම් පුළුල් කර තිබෙන බවත් එමෙන්ම වෙළඳුන් දැරුවත් කිරීමටද කඩිනමින් වැඩි පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් මෙහිදී පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා. තිරිඟු පිටි මිල පාලනයට රාජ්‍යගත පියවර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ලබා දුන් බදු සහනවල ප්‍රතිලාභ පිළිබඳවද සමාලෝචනය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, වාසුදේව නානායකාර, මහින්ද යාපාබේ වර්ධන, විදුර වික්‍රමනායක, සොනත් නිශාන්ත, තාරක බාලසූරිය යන මැති අමතුරුන් මෙන්ම ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍ය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා පත් කර තිබෙනවා. නව මහ බැංකුව අධිපතිවරයා ජනාධිපති කාර්යාලයේදී සිය පත්තිම් ලිපිය බහරගත් බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. 1994 වසරේ සිට 1999 වසර දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරේ හෙබ වූ ඒ මහතා ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක්. අධ්‍යාපන ජේෂ්ඨ ඉටුකල සේවය වෙනුවෙන් 2005 වසරේදී දේශමාන්‍ය සම්මානෙන් පිදුම් ලැබූ මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වෙනි අධිපතිවරයායි. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති හියොන් ලී මහතා අතර හමුවක් ඊයේ පෙරවරුවේ අරලීගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොරියානු තානාපති හියොන් ලී මහතා අතර මෙම හමුවේදී පසුගිය වසර කිහිපය තුළ ප්‍රමාණව පවතින ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙනවා. සාගර විශ්වවිද්‍යාලය සහ මහනුවර උමං මාර්ග ව්‍යාපෘතිය සාකච්ඡාවට ලක් වූ ව්‍යාපෘතීන් කිහිපයක් වන අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ එම ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට පියවර ගණ්ඩා බවයි. ජනාධිපතිවරණයෙන් පසුව නව රජයක් පත්වීමත් සමග කොරියානු සමාගම් ශ්‍රී ලංකාව තුළ ආර්ථික වඩත් වාසිදායක වාතාවරණයක් බලාපොරොත්තු වන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම නව ආයෝජන අවස්ථාවන් සොයා බැලීම සඳහා කොරියානු වෙළඳ දූත පිරිසක් සංවිධානය කිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා. 2016 වසරේ රාජකීය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා අපමත උදාහරණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා සිල්වා මහත්මිය නියෝග කර තිබෙනවා. හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා. හිටපු අමාත්‍යවරයා අධිකරණය වෙත රැගෙන අවස්ථාවේදී දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර එම ස්ථානයේ දේශපාලචීන් මෙන්ම පාක්ෂිකින් විශාල පිරිසක්ද එක්ව සිටියා. අදාළ සිද්ධිය සම්බන්ධ නඩුව කැඳවමින් හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා අපමද උදාහරණ ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා සිල්වා මහත්මිය නියම කළා. ඒ අනුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සෑම මාසකම අවසන් ඉරු දින පෙරවරු 9-12 අතර කොළඹ අපරාධ කොට්ටාශයට වාර්තා කළ යුතු බවටද නියෝග කළා. මේට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුට අවවාද කර තිබෙනවා. ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති සහ පොදු දේපළ පනත යටතේ සිදු කළ වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම සැකකරුට එරෙහිව කරුණු වාර්තා කර තිබූ බවයි. රජයේ දේපළක් වන WPKP 75-45 දරුණ ජිප් රථයට රුපියල් 9,17,244 අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම සැකකරුට එරෙහිව කරුණු වාර්තා කර තිබූ බව මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළා. නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම සැකකරු ඉකුත් 19 වනදා පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කළ අතර මෙම සැකකරු පොදු දේපළ පනත යටතේ අධිකරණ වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපති උපදෙස්වල සඳහන් වී නොමැති බව පෙනී යන බවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව පොලිසිය විසින් මෙම නඩු කටයුත්තට පොදු දේපළ පනත හා සම්බන්ධ වැරදි ඇතුළත් කර තිබෙන බව පෙනී යන්නේ යයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය පොදු දේපළ පනත යටතේ කිසිදු අනර්ථයක් සම්බන්ධයෙන් ඊට අදාළ වටිනාකම දැක්වෙන සහතිකයක් අධිකරණයේ හමුවට පොලිසිය විසින් ඉදිරිපත් කර නොමැති බවද ප්‍රකාශ කළා. මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ හා සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුගේ විදේශ ගමන් දැනටමත් අධිකරණයේ විසින් තහනම් කර තිබෙන බවද පෙන්වා දුන්නා. සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අධිකරණය හමුවට පැමිණ අවශ්‍ය ඕනෑම අවස්ථාවක අධිකරණ ඉදිරිපත් විය හැකි බවට ප්‍රතිචාරයක් ලබා දුන් බවද සිහිපත් කළ මහේස්ත්‍රාත්වරිය ඒ තුළින් අධිකරණය මගහැර පලා යන පුද්ගලයෙකු නොවන බව පෙන්වා දී ඇති බවද සඳහන් කළා. මෙම සිද්ධිය 2016 වසරේ සිදු වූ සිද්ධියක් හේයින් සැකකරු අපමත මුදා හැරීම සම්බන්ධයෙන් කිසිදු මහජන කැළඹීමක් මතුවී නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය මෙම කරුණුවලට අනුව ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව එම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සඳහා කරුණු කිසිවක් අනාවරණය නොවන හේයින් ඔහු අපමත උදාහැරීමට තීන්දු කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා අපගේ යහපාලන රජය මේ රටේ ස්වාධීන පොලිස් සේවයක් ස්වාධීන අධිකරණයක් පිහිටවලා
නිදහසේ තීන්දු ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කළා. ඇතැම් අය ඒක උල්ලංඝනය කරන්න හැදුවත් ඒ ස්වාධීන අධිකරණය ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් පිළිබඳ අරගලය අපි ඉදිරියට ගෙනියනවා. මාංචු වලින් සිරකඳුර වලින් අපේ අරගලය නතර කරන්නේ නැහැ. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ දේශපාලන පරිගණීම් නොව රටටත් ජනතාවටත් සේවය කිරීමේ අවස්ථාවයි. දේශපාලන පරිගණීම් නතරකොට රට තුළ යුක්තිය සාධාරණත්වය සංවර්ධනය දියත් කිරීමේ අවස්ථාව තිබියදීත් පරිගණීම් ක්‍රියාත්මක වීම කනගාටුදායක කාරණාවක්. ශක්තිමත් විපක්ෂයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදීව නීතියට ගරු කරමින් බලය උපයෝගී කරගෙන කරගන්නා වූ සියලුම බලපෑම්වලට අපි එඩිතරව ශක්ති සම්පන්නව විශේෂයෙන්ම මේ රටේ ජනතාව වෙනුවෙන් රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය, බහුමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගනිමින් ජාතික ආරක්ෂාව සුරකිමින් වගකිව යුතු විපක්ෂයක් හැටියට රටේ ජනතාව සුඛිත මුදිත කරවන්නට ඉදිරියටත් කටයුතු කරනවා. නැවත නැවතත් ස්වාධීන අධිකරණයක් තුළින් අද දිනේ යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ටුණයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ රජයේ බලයට පත් වුණේ බැඳුම් කර හොරුන්ට දඬුවම් කරනවා කිය. මේ රජයේ බලයට පත් වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඒ බෝම්බකරුවන්ට කුමන්ත්‍රණකරුවන්ට ඉක්මනින්ම දඬුවම් කරලා රටට පෙන්නනවා කිය. මේ රජයේ බලයට පත් වුණේ හොරුන්ට මිනිමරුවන්ට ස්ත්‍රී දූෂකයන්ට දඬුවම් කරනවා කිය. හැබැයි අන්තිමට සිංහල බෞද්ධ නායකයෙක්ව රතවාහන වර්ධකට හිරේ දාන්නයි කටයුතු කළේ. හැබැයි ඔවුන් නැවත වරක් අර පරණ සෙල්ලම පටන් අරන් තියෙනවා. නමුත් අධිකරණයේ ස්වාධීනත්වයට පිං සිද්ධ වෙන අද චම්පිකරණක මැතුමාගේ නිදහස ස්ථිර වුණා. පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරලා තමයි චම්පික රණවක මැතුමා සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවේ තියෙන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කරලා කතානායකතුමාට දැනුම් දෙන්නේ නැතුව, නියෝජ්‍ය කතානායකතුමාට දැනුම් දෙන්නේ නැතුව බලහත්කාරයෙන් එතුමාගේ නිවසට කඩා වැදිලා මම ගිහිල්ලා සිරගත කරේ. ඒක නිසා අපි මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලට දැනුම් දෙනවා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු කමිටුවට සැසියට අපි මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න කටයුතු කරනවා. පොලිස් කොමිසමට චම්පික රණවක ඇමතුමා පැහැදිලිව මේ පිළිබඳව පැමිණිල්ලක් කරා. මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරලා තියෙනවා. අපි ඉදිරියේදී මේ පොලිස් නිලධාරීන් සියලු දෙනාට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිමය පැත්තෙන් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නවායි කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. මේ අතර මෙම නඩුවේදී දෙවන සැකකරු ලෙස නම් කර සිටින හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතාගේ රියදුරුවල දිලුම් තුසිත කුමාර නැමැත්තා නීතිචවරු මාර්ගෙන් අද අධිකරණයේ හමුවට ඉදිරිපත් වුණා. මෙම සැකකරු මෙතෙක් කල කිසියම් පිරිසක් විසින් සංගවාගෙන සිටි බව පෙන්වා දුන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් බන්ධනාගාරය තුළදී ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසියට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. ඒ අනුව දිලුම් තුසිත කුමාර නැමැති සැකකරු ලබන 6 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ලබන 26 වනදා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ට පහසුකම් සලසා දෙන ලෙසද බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර තිබෙනවා. මේ අතර හිටපු අමාත්‍ය පාටලී චම්පික රණෝක මහතාගේ රියදුරුවන දිලුම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ විසින් කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව දැවැන්ත අර්බුදයකට මුහුණ පා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. අලුත්ගම දීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ මහා සංඝරත්නය අභූත චෝදනා එල්ල කරමින් හිරගෙට දාපු අවස්ථාවකදී කතා නොකරපු අය, කට ඇරිච්ච නැති අය දැන් නැවත ආයේ කට අරින්න පටන් අරගෙන තියෙනවා. කරපු දේවල්, කියපු දේවල් පිළිබඳව මේ රටේ සමස්ත ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා. එනිසා අපි කියනවා පැහැදිලි ලෙසම කවුද වරද කරේ, ඒ කුමන තරාතිරම කෙනාද, ඒ වරද කරපු අයට දඩුවම් දෙන්න ඕන. රාජිත සේනාරත්නට ගැලවීමක් නැහැ, නීතියෙන් ගැලවීමක් නැහැ. එනිසා දේශපාලන වශයෙන් අපි ජම්පර් රන් දන්න ලෑස්ති වෙන්න ඒ පල්ලෙහ පහත් මට්ටමකට අපේ ආණ්ඩුව පත් වෙන්නේ නැහැ. නිසා දැන් කරන්න දෙයක් නැහැ. අවෝ කේ දේකි ඉරකි තිතක තිත් ගොඩකි. එනිසාද රනිල් සජිත් දැවන්ත අර්බුදයක පැටිලා තියෙනවා. මොකද නායකත්වයේ පිළිබඳ පක්ෂේ නායකත්වය හෙට අනිද්දා වෙනකොට එක්සත් ජාතික පක්ෂයට අත්වන ඉරණම ඉතාමත්ම ඛේදනීය තත්වයක්. මේ රටට ආදරය කරන එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැන් ඔය නරාවලේ වැටිලා තවදුරටත් දුක් විඳින්න නැතුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක එකතු
වෙලා රට ගොඩ නගන ජනතාව ගොඩ යන වැඩපිළිවෙලට සම්පූර්ණ දායකත්වය ලබා දෙනවා. ඉදිරි මහමැතිවරණයේදී 113 ක മന്ത്രി ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් ඉන්න తాවකාලික ආණ්ඩුවේ අය එදා ජනතාවට පොරොන්දු ගාණක් දුන්නා. බදුබර අඩු කළා, ජනතාවගේ ජීවන බර අඩු කළා. ඉතාමත් සාධාරණ රටක් නිර්මාණය කරන්නට කියලා. තමහරු කියනවා මේ ආණ්ඩුව අරගෙන මේ කරන්න කාලයක් තාම නැතිලු. අපි මේ දින 100 120 ඇතුලේ කරපුවා. පළවෙනි දේ තමයි දේශපාලන පළිගැනීම් ඇති කළා තියෙනවා. චම්පික රණවක මැතිතුමාගේ අවසන් කරපු නඩුවකට අද වැරදි කාර්ය කළා, නැවත සංශෝධනය කළා දාන. ඊට වඩා දේවල් මේ ආණ්ඩුවට කරන්න දේවල් නැද්ද? හාල් ගැන මම කතා කරන්නේ නෙමෙයි. දෙයියන්ගේ හාල් කැවිල මම හිතන්නේ අද. මිනිසුන් මේ මාසයක් දින කීපයක් තුල මෙහෙම රටක් බවට පත් වෙලා තියෙන ඇයි? ඒක අපි අහනවා මේ රටේ ජනතාවගෙන් දැන් සනීපද කියලා. අපි කියනවා බය නැතුව පාර්ලිමේන්තුව තියන්න. හැබැයි එයට බයක් තියෙනවා මේ තිලේ හදිස්සියවත් අපි 113 පෙන්න ලිවලා නැවත මහින්ද රාජපක්ෂව විපක්ෂ රායක දුරයට යවයිද? ඒක කරන්න බැරි කමක් නැහැ. මේ රටේ ජනතාව පෙළලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාද ස්ථාපිත කරන්න තියෙන විපක්ෂ කණ්ඩායම් ඒ වගේම විරුද්ධ පක්ෂ මර්ධනය කළා මේ රට 3/2 බලයක් ගන්න ලෑස්ති වෙලා වැඩ කටයුතු කරන්න ඉන්නවා නම් 3/2 නෙමේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ 113කට වැඩි ගාණක් අරගෙන නැවතත් මේ රටේ අපි හදපු ආණ්ඩුවේ අඩුපාඩුකම් නිවැරදි කරගෙන ජනතාවාදී වැඩපිළිවෙලකට යන්න අපි ලෑස්ති. తాවකාලික ආණ්ඩුව කෙටි කාලයක් තුලම ගෙදර යවන්න කටයුතු කරනවායි කියන පණිවිඩය මේ රටේ ජනතාවට අපි කියනවා. පක්ෂ පාට බෙදයකින් තොරව වැරදි කරුවන්ට නීතිය ක්‍රියාත්මක වන යුගයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ හාලියලේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පෞගේ කාලේ වෙච්ච සිදුවීම සම්බන්ධයෙන් තමයි කරපු පැමිණිලි අනුව අධිකරණයේ නොමගේ ඔප්පු සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ හෙළිවිලා තමයි මේ අධිකරණයේ අවසරය මත පාර්ලි චම්පික මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගත්තේ. ඉතින් ඒකයි ඒ අත්අඩංගුවට ගත්ත ක්‍රමවේදය ගැන කියලා මේ රජයේ විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රාජපක්ෂ අගමැතිතුමාට චෝදනා ඉල්ල කිරීම ඉතාමත් වැරදි. කිසිම කෙනෙක් විදියට අපි පිළිගන්නේ නැහැ. එහෙනම් මේ පොලිසියේ නීති අනුකූල කරන්න ඕනේ කටයුත්ත පොලිසියට පවරලා දෙන එකල කරන්න. වැරදි කරලා තියෙනවා නම් පක්ෂ බයට බේදකින් තොරව දඬුවම් ලැබෙ යුතුයි. පිළිගැනීමක් විදියට ලක් කළා මේ රජයේ චෝදනා ඉල්ල කරන්න එපා. අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයර මේ ජනවරමක් දුන්නේ මේ වැරදි නිවැරදි කරන්න. එම පුවතත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමග. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.